අයිබෝවන් කොහොමද යාළුවනේ අදත් ආදරෙන් පිළිගන්නවා අපේ හාටම් සිනමා YouTube channel එකට. අද මං ඔයාලට අරගෙන ආවේ තවත් සුපිරි thriller movie එකක්. මේ movie එකේ සාර්ථකත්වය නිසාම IMDb අගේ 10.9ක් වගේ ඉහළ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. පටන් ගත්ත වෙලාවේ ඉඳලා කුතුහලයත් එක්ක බලන්න පුළුවන් මේ සුපිරි movie එකේ නම තමයි ධනංජය. ඉතින් කතාව ගැන කෙටියෙන් කිව්වොත් apartment එක ජීවත් වෙන college යන ගැහැණු ළමයෙක්ව දූෂණය කරලා අවිරස විදියට කවුරු හරි කෙනෙක් මරලා දාලා කියලා news එකක් මුළු රටේම පැතිරෙනවා. ගැහැණු ළමයාගේ පවුලේ අය මේ ඝාතනය සම්බන්ධයෙන් apartment එකේ ඉන්න security කෙනාව තමයි සැක ඇතර මේ දේ කරේ ඒ සිකියුරිටිද කොහොම වුණත් එයාට ඒ වැරද්දට මරණ දඬුවම් තමයි හිම වෙන්නේ. නමුත් අවුරුදු ගානකට පස්සේ මේ යට ගිය නඩුව ආපෝ කරලියට එනවා. ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද? දූෂකයා කවුරු වෙන්න පුළුවන්ද? මරණ සිකියුරිටි නැවත පණ ගන්න පුළුවන් වේද? ඉතින් තීරණේ ඔයාගේ අතේ. මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න වීඩියෝ කිවරණකම් බලන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ එක බලන්න කලින් තමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. කතාව පටන් ගද්දිම අපිට පේන්නේ 2008 අවුරුද්දේ ඉන්දියාවේ නවදීලි කියන නගරේ වෙන සිදුවීමක්. මේ ගැහැණු ළමගේ නම තමයි කාව්‍ය. කාව්‍ය කියන්නේ වෘත්තමය වශයෙන් නීතිඥවරියක්. කාව්‍ය කලබලේ නැගිටලා කෙනෙක්ව හැමතැනම හොයන්න ගන්නවා. ඒ කෙනා මේ වෙලාවේ ඉන්නේ මේ ගෙදර උඩ තට්ටුවේ. එයාගේ නම තමයි චන්ද්‍ර. ඉතින් කාව්‍ය ගිහලා චන්ද්‍රට කතා කරනවා. මේ චන්ද්‍ර ඉන්නේ ලොකු ප්‍රශ්නකින්. මේ නිසා කාව්‍ය එයාට කියනවා මම්මගේ සීනියර් ලෝයර් වෙන ශිවරාජ් එක්ක එකතු වෙලා කොමර් එයාව නිර්දෝෂී කරනවා කියලා. ඊළඟට කාව්‍ය චන්ද්‍ර එක්ක ඉන්නේ එයාගේ සීනියර් ලෝයර් වෙන ශිවරාජ්ගේ ගෙදර. ඊළඟට කාව්‍ය චන්ද්‍රගේ ප්‍රශ්නේ ශිවරාජ්ට කියනවා. ඉතින් මේ චන්ද්‍රගේ සැමිය තමයි ධනංජය කියන්නේ. ධනංජයව අත්අඩංගුවට අරගෙන දැනට අවුරුදු 4ක්ම ගත වෙලා ඉවරයි. ඒ කියන්නේ 2004 අවුරුද්දේ තමයි එක සිදුවීමක් වෙලා පොලිසිය ධනංජයව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. පස් එයාට මරණ දඬුවම නියම වෙලා තියෙනවා. ඉතින් සිවරාජ් කාව්‍යගෙන් අහනවා ධනංජය එල්ලලා මරපු එක ගැන ඔයාට කුතුහලයක් ඇති වෙන්න හේතුව මොකක්ද කියලා. මේ වෙලාවේ කාව්‍ය සිවරාජ්ට කියනවා එයාට චන්ද්‍රව හම්බ වුණ විදිහ. කාව්‍යගේ යාළුවෙක් ඉඳලා තියෙනවා රොම්නි කියලා. මේ රොම්නි වැඩ කරලා තියෙන්නේ අසරණ මිනිසුන්ට උදව් කරන සංවිධානයක. කාව්‍ය එයාගේ වැඩකට යද්දි තමයි චන්ද්‍ර එතන ඉන්නවා දැකලා තියෙන්නේ. කාව්‍ය චන්ද්‍රගෙන් රොම්නිගෙන් ආදි තමයි රොම්නි කියලා තියෙන්නේ. චන්ද්‍රගේ සැමියව මිනිමරුම් නඩුවකට උසාවියට යවලා තියෙනවා. ඒ චන්ද්‍ර නම් එයාගේ සැමියා ඒ මිනිමරුමට සම්බන්ධයි කියලා තමත් විශ්වාස කරන්නේ නැහැ කියලා. කාව්‍ය ඒ වෙලාවේ දකිනවා චන්ද්‍ර ධනංජය නැතුව ගොඩක් දුක් විඳිනවා කියලා. ඉතින් චන්ද්‍ර හරිනම් ධනංජය නිර්දෝෂී කියලා ඔප්පු කරන්න තමයි එයා චන්ද්‍රව එක් කරගෙන මෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට කාව්‍ය මේ ධනංජයට පැටලුණු කේස් එක ගැන ශිවරාජ්ට කියනවා. ඊළඟට අපිට පේනන්නේ ඒ සිදුවීම. මේ 1990 වර්ෂයේ මාර්තු 5 වෙනිදා මේ සිද්ධීම වෙන්නේ ඉන්දියාවේ කොල්කටා කියන ප්‍රදේශයේ තියෙන මහල් නිවාසයක. එහෙමත් නැත්නම් අපාර්ට්මන්ට් එකක. ඉතින් හිමා කියන ගැහැණු ළමයා වෙනදා වගේම කොලෙජ් ඉවර වෙලා අපාර්ට්මන්ට් එකට එනවා. ඊට පස්සේ අපාර්ට්මන්ට් එකේ ඉන්න සිකියුරිටියත් කතා කරලා උඩට යනවා. හිමා ගෙදර ඒදි පරක්කු වුණ නිසා එයාගේ අම්මා අහනවා ඇයි පරක්කු වුණේ කියලා. මේ වෙලාවේ හිමා කියන්නේ පාර බ්ලොක් එකට අහුණා ඒකයි පරක්කු වුණේ කියලා. ඊළඟට එදාම හවස් වෙලා හිමාගේ අම්මා පාය විසිරි ගෙදරින් පිටත් වෙලා යනවා. හිමාගේ අම්මගේ නම තමයි සුරිෂි. එයා ලිෆ්ට් එකෙන් පල්ලෙහාට යනවා. ලිෆ්ට් එක ක්‍රියා කරවන්නේ ජානක්. සුරිෂි යන්නේ කෝවිලට. එයා යනවත් එක්කම පාය 23ට වගේ ධනංජය මේ ලිෆ්ට් එකට එනවා. ධනංජය පල්ලෙහා එන සිකියුරිටි කියනවා මම නිශාන්ත් මාත්‍යාගේ ගෙදරට ගිහිලා කෝල් එකක් අරන් එන්නම් කියලා. මේ නිශාන්ත් කියන්නේ හිමාගේ තාත්තට. ඊළඟට එයා අපාර්ට්මන්ට් එකේ ලිෆ්ට් එක වැඩ කරන චානක් එක්ක හිමාගේ ගෙදරට එනවා. ඒත් එක්කම තමයි මේ සිකියුරිටිලාගේ පාරකරු වෙන පට්ටි අපාර්ට්මන්ට් එකට එන්නේ. එයා පල්ලෙහා එන සිකියුරිටි කියනවා මම ධනංජය වෙන තැනකට ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ. එයා ඇයි මෙහි ඉන්නේ? එයා හවස් වෙද්දි එහාට යන්න ඕනේ කියලා. මේ නිසා මේ පල්ලෙහා ඉන්න සිකියුරිටි ධනංජයට කතා කරනවා. ඒත් එක්කම ධනංජය පල්ලෙහාට එනවා. පට්ටි එයාට කියනවා අද හවසෙදිම අලුත් තැනට යන්න කියලා. ඊළඟට 5:50 වෙද්දි සුරිෂි කෝවිලේ ඉඳන් අපාර්ට්මන්ට් එකට එනවා. එයා ලිෆ්ට් එකේ යද්දි චානක් අහනවා මැඩම් ඔයා කෝවිලේ ඉදි කෝල් එකක් ගන්න ඕනේ කියලා ධනංජය ඔයා ගෙදරට ආවා කියලා. කොහමර සුරිෂි ගෙදර බෙල් එක ගහුවත් හිමා දොර අරින්නේ නැහැ. මේ නිසා එයා හොඳටම බය වෙනවා. එයා අහල පහල ඉන්න ඇයටත් කතා කරනවා හිමා දොර අරින්නේ නැහැ කියලා. ඉතින් ගොඩක් අය එතනට එකතු වෙලා දොර කඩලා දානවා. දොර කඩාගෙන ඇතුළට එනවත් එක්කම මේ හැමෝම ගොඩක් බය වෙනවා. සුරිෂි හිමා කියලා කෑ ගහගෙන එතෙන්ට යනවා. හිමා වෙවෙල්ලා ඉන්නේ අඩු නිරුවතින්. සුරිෂි ඉක්මනටම බාගෙට ගෙරවිලා තිබ්බ ඇඳුමින් හිමාව වහනවා. ඒත් එක්කම එයා ධනංජය කියලා කෑ ගහ ධනංජය හොයන්න පටන් ගන්නවා.
ඒ කැම්පේන්නේ සුරිෂ් දන්නවා මේ අපරාධය කරේ දරංජ කියලා. ඊළඟට සුරිෂ් මෙතන වට වෙලා ඉන්න අයට කියනවා ගිලන් රතේකට කතා කරන්න කියලා. ඊට පස්සේ එයා හිමවරෙත් එකින් ආවරණය කරගෙන ලිෆ්ට් එකෙන් පල්ලෙහාට එනවා. ඒ ඇවිල්ලත් ගිලන් රතේ එනකන් අඬ ඉන්නවා. ටික වෙලාවකින් වෛද්‍යවරයා ඇවිල්ලා හිමව පරීක්ෂා කරනවා. හැබැයි එයා මේ වෙද්දිත් මැරිලා. ඉතින් හිමගේ අම්මයි අයියයි දරංජයට බැන බැන හොඳටම අඬන්න පටන් ගන්නවා. ඊළඟට හිමගේ තාත්තත් එනවා. එයා එද්දි හිමගේ සිරුර ආපහු ගෙදරට ගෙනල්ලා. ඉතින් මේ හැමෝම ගොඩක් දුක් වෙනවා. ටික වෙලාවකට පස්සේ සාලේ ඉඳගෙන ඉන්න හිමගේ තාත්තා නිශාන්ට බිම් වැටලා තිබිලා චේන් එකක් හම්බ වෙනවා. එයා ඒක පොලිසියට පෙන්නනවා. තව එයාට ඒ ළඟම තිබිලා පොත් මුකුත් හම්බ වෙලා තියෙනවා. පොලිසිය මේ අවට අයගෙන් හොයා ගන්නවා මේ චේන් එක දනංජික කියලා. කොමර මේ කේස් එක ගැන බලන්න ඉහළ පොලිසිය නිලධාරියෙකුත් එනවා. ඉතින් කුර්බන් කියන ඉන්ස්පෙක්ටර් මේ නිලධාරියාට කියනවා මේක ස්ත්‍රී දූෂණයක් වෙන්නත් පුළුවන්. මොහොනසා බෙල්ල තුවාල තියෙනවා. තව අපිට බොත්තමක් සහ මාලයක් හම්බ වුණා. තනංචේ කියන මුරකරු තමයි මේ අයට සැක් කියලා. ඊළඟට මේ නිලධාරියා අහනවා සුෂිනේද මුලින්ම සිරුර දැක්කේ එයා ගෙදරට ආවේ කීයටද කියලා. කුර්බන් කියනවා තනංචේ අපාර්ට්මන්ට් එකෙන් පිට වෙලා තියෙන්නේ 5:45ට. ඊළඟට 5:50ට සුෂි ගෙදරට ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් මේ විස්තරේ මාධ්‍යයටත් යනවා. මේ අපචාරයේ වැරදිකරු තනංචේ කියලා හැමෝම දැනගන්නවා. මේ නිසා දනංජේ කෝච්චියෙන් වෙන කොහේ හරි පළාතකට පලා යනවා. ඊළඟ දවස පොලිසියෙන් දනංජේ ගෙදරට ඇවිල්ලා මුළු ගේම් පෙරලලා එයාගේ පවුලේ අයටත් පහර දීලා දනංජේව හොයනවා. දනංජගේ තාත්තා පොලිසියට කියනවා මගේ පුතා මේ වගේ දෙයක් කරන කෙනෙක් නෙවෙයි කියලා. එහෙම කියද්දි පොලිසිය නිලධාරියා ඒ තාත්තටත් පහර දෙනවා. ඉතින් මාස දෙකක් විතර ගියත් දනංජය පොලිසියට හොයා ගන්න බැරි වෙනවා. මාස දෙකකට පස්සේ දනංජය හොරෙන්ම එනවා එයාගේ බිරිඳව හම්බ වෙන්න. ඉතින් බිරිඳ ඉන්න අතරේ එයාට අහෙනවා පොලිස් ජීප් එකක් එන හඬ. මේ නිසා එයා හොඳටම බය වෙලා මෙතනින් පැනලා යනවා. පොලිසියට ආරංචි වෙලා තියෙනවා තරංජේ ඇවිත් තියෙනවා කියලා. ඉතින් නිලධාරීන් හැමතැනම හොයද්දි තරංජේ පිටුරු ගොඩක් අස්සේ හැංගිලා ඉඳලා එයාලට හම්බ වෙනවා. පොලිසිය නිලධාරීන් නොසෑහෙන්න මෙයාට පහර දෙනවා. ඊට පස්සේ පොලිසියට එක්කන් යනවා. ඉතින් තරංජේ හම්බුන නිසා මේ කේස් එකේ නඩුව ආරම්භ වෙනවා. හිමාගේ පැත්තේ ලෝය සිද්ධ වුණ දේ උසාවියට කියනවා. ඒ හිමාගේ අම්මා ගෙදරින් 5:20ට පිටත් වුණා. අපෝ ගෙදර ආවේ 6:05ට. ඒ අතර තරංජේ ඒ ගෙදරට ගියා කෝල් එකක් ගන්න. හිමා විතරයි ගෙදර ඉන්නේ. මේ වෙලාවේ තරංජේ හිමාට දෙයක් කියන්න තියෙනවා කිය කියා එයා ළඟට ලඟ වෙනවා. ඊළඟට හිමාව අල්ලගෙන එයා දඟලන නිසා පහර දෙනවා. ඊට පස්සේ හිමාව දූෂණය කරනවා. ඊළඟට ලාච්චුවක තිබ්බ වටිනා ඔරලෝසුවත් අරගෙන යන්න ලැස්ති වෙනවා. මේ වෙලාවෙම තමයි පල්ලෙහා එන සිකියුරිටි මෙයාට කතා කරන්නේ බාරකරු ඇවිත් කියලා. ඉතින් මෙයා ඉක්මනට ආපහු පල්ලෙහාට යනවා. මේක තමයි සිද්ධ වුණ සිද්ධිය කියලා නීතිඥ උසාවියට කියනවා. ඊට පස්සේ දනංජේ එනවා විත්තික උඩුවට. එයා චන්ද්‍රදියා බලාගෙන ඉන්නේ ගොඩක් දුකින්. හිමාගේ නීතිඥ ලාල් දනංජගෙන් අහනවා ඔයා හිමාව දූෂණය කළා පැනලා ගියාද කියලා. දනංජය ඒක ප්‍රතික්ෂේප කරනවා. එයා කියන්නේ මං දෙක වෙනකම් වැඩ කරේ මට බාර දීපු ගෙදර. ඊට පස්සේ මං 3ට විතර ෆිල්ම් එකක් බලන්න ගියා කියලා. මේ වෙලාවේ ලාල් කියනවා ඔය 5:20ට ඒ අපාර්ට්මන්ට් එකේ හිටියා කියලා. මොරකරුයි පට්ටි තහවුරු කරා. එයාලා පල්ලෙහා ඉඳන් ඔයාට කතා කරලා තියෙනවා කියලා. මේ වෙලාවේ දනංජගේ නීතිඥයා ගෝෂ් කියනවා ඒක වෙන්න බෑ. හිමයි ගෙදර ඉඳන් පල්ලෙහා බලන්න පුළුවන් විරුද්ධතනක් නැහැ. මේ නිසා ඒ දෙන්නට දනංජව දකින්න විදිහක් නැහැ කියලා. බිල්ඩින් එකේ සැරස්මක් ගෝෂ් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඊළඟට උසාවියට ගෙන්නන්නේ හිමගේ තාත්තා වෙන නිශාන්ත. ගෝෂයාගෙන් අහනවා දනංජේ වැරදිකරු කියලා හරියටම දන්නේ කොහොමද කියලා. එතකොට නිශාන්ත කියන්නේ දනංජේ හිමාට කීප සැරයක්ම අනවශ්‍ය කතා කියලා තියෙනවා. මේ නිසාමයි මං එයා වෙන තැනකට මාරු කරන්න කියලා බාරකරුවන්ට ලියුමකුත් දුන්නේ. ඒ වගේම දනංජගේ මාලිකුයි ඇඳුමේ බොත්තමකුයි අපිට හම්බ වුණා. ලිෆ්ට් එකේ මුරකරු එයා ආව කියලා තහවුරු කරා. අපිත් එක්ක තියෙන තරහට තමයි එයා එහෙම දෙයක් කරේ කියලා. මේ වෙලාවේ දනංජේ කෑ ගහලා කියනවා මං එහෙම දෙයක් කරේ නෑ කියලා. තිංගෝ හොෂ් මිනිසරතුමාට කියනවා මේ මාලේ දනංජගේ වටනද වෙනත් කෙනෙක් එතනින් ගෙනත් තිබ්බද කියලා හරියටම කොහොමද කියන්නේ කියලා. ඔයාලට මතක ඇති කාව්‍යා මේ නඩුව ගැන එයාගේ සීනියට කියන ගමන් තමයි ඉන්නේ. කොමාර් ඊළඟට අපිට පෙන්නන්නේ නඩුවේ දෙවන දවස. දනංජව නැවත උසාවියට එක්කන් එනවා. එයාගේ බිරිඳ සහ මල්ලි ගොඩක් දුකින් මේ දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ලාල් දනංජිගෙන් ප්‍රශ්න කරනවා. එයා අහනවා නිශාන්ත් ගෙදරින් හම්බුණු බොත්තම ඔය කම්සේ බොත්තමක් නේද කියලා. දනංජි කියන්නේ ඒක මගේ නෙවෙයි. මං එදා ඒ පාට ඇඳුමක් ඇඳගෙන හියෙත් නෑ කියලා. ලාල් කියනවා ඒත් ඔයා ඒ ඇඳුම පොලිසියට බාර දීලා තියෙනවා. ඒ වගේම නිශාන්ත් මහතායි ගෙදරින් හොරකම් කරපු ඔරලෝසුවකුත් පොලිසියට බාර දීලා තියෙනවා කියලා. තනංජේ කියන්නේ මං කිසිම දෙයක් පොලිසියට බාර දුන්නේ නැහැ. මං ගෙදර අයට කිව්වා මට අඳින ඇඳුමක් ගේන්න කියලා. එච්චරයි මං කරේ කියලා. ඊළඟට ලාල් අහනවා ඔයා ඒ දවසේ ෆිල්ම් එකක් බලන්න ගියා කිව්වා නේද? ඒ වගේ ටිකට් එක තියෙනවද කියලා. තනංජේ කියනවා ඔව් ඒව තියෙනවා. ඒ ඔක්කොම පොලිසිය මගෙන් ඉල්ලගත්තා. හැබැයි දැන් ඊයයි කියන්නේ එයා ළඟ එහෙම එකක් නැහැ කියලා. මෙතෙන්දී අපිට හිතා ගන්න බෑ
කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා. ඉතින් අපි කතාවේ ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. ගෝෂ් ඊළඟට මේ කේස් එක බාරව ඉන්න පොලිස් නිලධාරියව කැඳවනවා. එයාගේ නම තමයි සුනිල්. ගෝෂ් එයාගෙන් අහනවා දනංජගේ බප්පොච්චාරණයට අනුව එයා ගොඩනැගිල්ලෙන් ආපහු එද්දි එයා ඇඳගෙන හිටි ඇඳුම පාට මොකද්ද කියලා. සුනිල් කියනවා සුදු ටී-ෂර්ට් එකක් කියලා. ඊළඟට ගෝෂ් අහනවා ඒ ඇඳුම ලේ පැල්ලම් තිබ්බද කියලා. සුනිල් කියනවා කිසිම සාක්ෂිකරුවෙක් ඒ වගේ දෙයක් ගැන කිව්වේ නැහැ කියලා. ඉතින් ගෝෂ් විනිසුරුතුමාට කියනවා හිමාගේ සිරුරේ තුවාල 21ක් තියෙනවා. හැබැයි දනංජගේ ඇඳුම කිසිම ලේ පැල්ලමක් නැහැ. අනිත් කාරණේ තමයි පහේ 20 ඉඳන් පහේ 45 වෙනකන් කෙටි කාලය තුල මේ වගේ දෙයක් සූක්ෂමව කරන්න පුළුවන්ක් තියෙන ඕනේ. ඒක සාමාන්‍ය කෙනෙක්ට කරන්න බෑ. තනංචේ කිව්ව විදිහට ෆිල්ම් හෝල් එකේ ටිකට් එකක් තියෙනවා නම් එයාට විරුද්ධව මේ චෝදනා ඔක්කොම බොරු වෙනවා නේද කියලා. ඊළඟට ගෝෂ් කියන්නේ ලිෆ්ට් එකේ ක්‍රියාකරු වෙන චානක්. ගෝෂ් එයාගෙන් අහනවා මාත් පස්සෙන්ද ඔයා හිමාව ලිෆ්ට් එකෙන් තුන්වෙනි තට්ටුවට අරන් ගියාද? ඒ වගේම දනංචේවත් අරන් ගියාද කියලා. එතකොට මෙයා කියනවා හිමෝ මං හවස දෙක වෙනකන් දැක්කේ නැහැ. ඒ වගේම දනංජේවත් මං උඩට එක්කන් ගියේ නැහැ කියලා. ගෝෂ් කියනවා ඒත් ඔයාගේ පාපොච්චාරණේ එහෙම තියෙනවා කියලා. එතකොට ජනක් කියනවා මං කිසිම සාක්ෂරතාවයක් නැති කෙනෙක්. එයාලා ඉංග්‍රීසියෙන් මොනවද ලියලා මගෙන් අත්සනක් ගත්තා කියලා. මේ වෙලාවේ හැමෝම තේරුම් ගන්නවා පොලිසියෙන් කපටි වැඩක් කරලා තියෙනවා කියලා. ඊළඟට ගෝෂ් අහනවා මාත් පස්සෙන්ද දනංජේව දැක්කේ නැද්ද කියලා. එතකොට ජනක් කියනවා මං එයාව දැක්කා. එයාව දැක්කේ හවස 4ට විතර. සෘෂි මහත්මිය ගෙදර ගියේ 4 කාලට විතර. ඊළඟට දනංජේ පල්ලෙහාට ආවේ 5:30ට වගේ කියලා. ඉතින් ගෝෂ් අහනවා එයාගේ ඇඳුමේ ලේ පැල්ලම් මොකක් තිබ්බද කියලා. චානක් නැහැ කියලා කියනවා. මේ නිසා ගෝෂ් උසාවියට කියනවා මේ වෙනකන් දනංජේට තිබ්බ චෝදනා ඔක්කොම බොරු වෙනවා. නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු දැන් කියන්නේ කලින්ට වඩා වෙනස් දෙයක්. මේ නිසා දනංජේ එයාගේ චෝදනා වලින් නිදහස් වෙනවා නේද කියලා. ඊළඟට විත්තිකුඩුවට ගෙන්නන්නේ සුරිෂිව. ගෝෂ් එයාගෙන් අහනවා ඒ දවසේ ගෙදර අතුර තියලා ගියේ කොහෙද කියලා. සුරිෂි කියනවා මගේ දුව ගෙදර හිටිය නිසා අතුර දාලා ගියේ. ඒත් ආපහු එද්දි එයා දොර ඇරියේ නැහැ. ඒ නිසා දොර කඩලා අතුරට ගියේ කියලා. ඊළඟට ගෝෂ් අහනවා හිමාගේ සිරුර දැක්කට පස්සේ මුලින්ම ඔයාට හිතුනේ මොකද්ද කියලා. සුරිෂි කියනවා එයා රෝහලකට අරන් යන්න ලෑස්ති වුණා කියලා. එතකොට ගෝෂ් කියනවා හැබැයි ඔයා ඒක නෙවෙයි මුලින්ම කරේ. ඔයා දනංජය හොයපු එකයි මුලින්ම කරේ. ඊළඟට තමයි එයා රෝහලට අරගෙන යන්න ගියේ. ඒත් ඔයා රෝහලට ගියේත් නැහැ. ලිෆ්ට් එකේ පැයක් විතර සුරිෂි තියාගෙන හිටියා කියලා. සුරිෂි කියනවා ඒ වෙනකොටත් එයා මැල්ල හිටිය නිසා අපි රෝහලට ගියේ නැහැ කියලා. චනක් කිව්ව විදිහට සුරිෂි 4 කාලේ ගෙදරින් පිට වුණා කිව්වත් සුරිෂි කියන්නේ එයා ඒ වෙලාවේ ගෙදර හිටියා කියලා. ඉතින් ගෝෂ් උසාවියට කියනවා මේ වෙලාවන් අතර වෙනස නිසා ඇත්තටම දනංජේ වැරදි කරු කියලා ඔප්පු කරන්න පුළුවන්ද කියලා. ඊළඟට දනංජේව අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරියව ගෙන්නනවා. එයා කියන්නේ අර බොත්තම අයිති ඇඳමයි හොරකම් කරපු ඔරලෝසුවයි දනංජේ ගෙදරින් හොයාගත්තා කියලා. ඉතින් මේ කතාව කියන කාව්‍ය සවරාෂ්ට කියනවා දනංජේ ඇත්තටම වැරද්දක් කළා නම් එයාට දඬුවම් දුන්න එක සාධාරණයි. ඒත් හරිහමං සාක්ෂියක් නැතුව දඬුවම් දෙන එක ලොකු වරදක් කියලා. එයා කියන්නේ මේ වෙනකන් උසාවියට ඉදිරිපත් වුණ දේවල් ප්‍රබල සාක්ෂි නෙවෙයි. ඒත් මේ සිද්ධිය මුල් රට පුරාම පැතිරිලා තිබෙන නිසා මැති අමාත්‍යවරුන් මේකෙන් ප්‍රයෝජන ගත්තා. ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා දනංජයට මරණ දඬුවම් දුන්නේ නැත්තම් එයා ධූරෙන් අස් වෙනවා කියලා. මේ නිසා අන්තිමේදී දනංජයට නිකම්ම මරණ දඬුවම නියම වුණා. එයාගේ පවුලේ අය අපරාධ ප්‍රධානියාගේ කාර්යාලයට ලියුමක් ලියලා බාර දුන්නා. ඒත් කවුද ඒව ගණන් ගන්නෙ? අගෝස්තු 15 වෙනිදා දනංජය එල්ලලා මරා දැම්මා. මුළු රටම ඒක සැමරුවා. ඒත් එයාගේ පවුලේ අය ගොඩක් දුක් වුණා. ඉතින් සිවරාජ් කාව්‍යගෙන් අහනවා ඔයා මේ නඩුව විසඳන්න හිතාගෙන ඉන්නේ කොහොමද? කොයි විදිහටද කියලා. කාව්‍ය කියනවා පළවෙනි කාරණේ තමයි හිමගේ ඝාතකයා කවුද කියන එක. දෙවෙනි කාරණේ ඈ ඇත්තටම දූෂණයට ලක් වුණාද? එයාගේ ආමාශයේ තිබිලා හම්බුණු කෑම මොනවද? තුන්වෙනිට අධිකරණ වෛද්‍ය නිරීක්ෂණ අවිධිමත්. තව දනංජය හොරකම් කළා කියන ඔරලෝසුව සහ එයාගේ කමිසයෙන් ගැලවුණු බොත්තම. මේ කිසිම දෙයක් ගැන නඩුවේදී හරි විදියට පරීක්ෂා කළා තිබ්බේ නැහැ. මේ සිද්ධිය වෙන වෙලාවේ දනංජයට තිබ්බේ විනාඩි 25යි. ඒ කාලේ අතරතුර හිමාට තුවාල 21ක් වෙලා තියෙනවා. තව ඔරලෝසුව හොරකම් කළා තියෙනවා. පල්ලෙහා එන සිගරට් එකක් දනංජය කතා කළා තියෙනවා. ඒ දිපව එයාගේ ඇඳුම් පිළිවෙලට තිබිලා තියෙනවා. ඒ කියන්නේ එයා පළපුරුදු ඝාතකයෙක්ද? ඒ විතරක් නෙවෙයි. හොරකම් කරපු ඔරලෝසු මාස දෙකක් යනකම් එයා ගෙදර තියෙනවා. එයාට ඕන නම් ඒක කොහට හරි විසි කරලා දාන්න තිබ්බා. එයාත් පොලිසියට අහුවෙන්න ඕන නිසාම ඒක ගෙදර තියාගෙන හිටියා වගේ. ඒක හරිම අමුතුයි. ඉතින් මේ කාරණා ඉදිරිපත් කරාට පස්සේ කාව්‍ය ශිවරාජ්ගෙන් අහනවා මම මේ නඩුව කරන්නද කියලා. ඒකට ශිවරාජුත් එකඟ වෙනවා. එයාත් ඒකට උදව් කරන්න කැමති වෙනවා. ඉතින් මේ ආරංචි මුන් රටේම වගේම දනංජගේ පවුලටත් දැනගන්න ලැබෙනවා. තනංජගේ තාත්තට ඒක කියාගන්න බැරි ලොකු දෙයක්. ඉතින් අවුරුදු 18කට පස්සේ තනංජගේ නඩුව ආපහු කරලියට එනවා.
كاويا سيوراجي هيماغي أمم موني جهيلا ترترو أهانوا إيت إيا مي دينو إلوا غانوا إتين كاويا غوداك ترترو مي غاني إكتو كرنوا دانانجي غينا دانا كيبا ديني كوغينود ويستر أهانوا دانانجي ودكروفو فلاتيكي أيتي كارو كياني إيا مي وغي ديا كران بولون كينيك نيوي مان إيا غين هندرم دانوا كيلا إتين سيوراج كاويا ديكينا ويتغا ساكشي دينا غوداك أيوا وساويت كندولا نياني كيلا إيت فاس مي دينا ياني دانانجي كسهو دريا موني جهينا يا غين أهانوا دانانجي مي سامبندي أوري كيبي مونو كيلا تكتمي اكينو هدى سي ايا هاوس هايتي بترجدر ادي اجي علو ديني كابيلا كيراتينو مال نيوسي هما قاكي غاتنيد او ساكرنو هدسى وهم كوي هري هنجي نكيلا ايه تلانشت اون ولا تينو ايه هاتجي هلا بلان يالو دينا كيلا تينو ايه مجيوتو قلسين اللجني ايه نسى مهم قلا نكيلا ايه تفاس ايه دينا ميعو كاريكر نجوجن ايه كان جين تينو تنانشي هنجي لاتيني يجي علو يجي جدر كومر دانانشي كسهودر ايه جدر تينو مونو هرديك ايه لجن ايه بلا ويتما ايه هات تنانشي ودك غنى لبني ايه ميعاد كيلا تينو تدوسك مي ودي هنجي لهيتيما اوكم سامو دانا ويكيلا ඉතින් කාව්‍ය සිවරාජු එතනින් එන ගමන් කතා වෙනවා එදාර දනංජයට පැනලා යන කාර් එකක් තිබ්බ එක ටිකක් පුදුමයි වගේ මොකද පොඩි පොඩි අකරගන්න මේ වගේ අය පැනලා යන කාර් එකක් හොයන්නේ නැහැ එයාල් මුලින්ම තෝරගන්නේ බස් එක එදා දනංජගේ යාළුවෝ දෙන්න කාර් එකක් තියාගෙන හිටියේ සමහරවිට එයාලගේ පිටිපස්සේ කවුරු හරි හිටියා වෙන්නත් පුළුවන් කියලා ඉතින් නඩුව ආපහු උසාවි අහන දවස එනවා කාව්‍ය දනංජගේ හිටි හිර කූඩුවට යනවා එයාට පේනවා දනංජ එතන ඉන්නවා වගේ එයාගේ මූණේ තියෙන්නේ මම මරුණත් ලෝකේට ඇත්ත මොකද්ද කියලා كلكرانة كينا واجي إكاك. إتين ندو آرام بينا. كافي أساويت كينا. تانجى هرد وعدت كيلا مندانة. إيت مي ندوي. قدرك ساكشي معا هلا تماي تين دو لبا ديلا تيني. أدي كرنا وايد نيرة دارنوت. مي سيدي مغاك كار كمانتر نيكا تياتي ولا تينا وكيلا دارنوا. إتين مي كي أتنة ت أساويت إدريفات كرانة ما تاو نكيلا. تين كافي آبا مولي إنما فتانغا نوا. واسه دهاتا كون هيما. كله شيلا كدرة إنوا. سوش إياكين آنوا. ميتشر باراكو أني أي كيلا. إيكار إياكي أني ترافيك كيكا كيلا. ඊළඟට සූර්ෂි පයි විසර කෝවිලට ගියා. ඒ අතරේ තමයි දනංජේ ආව කියලා හැමෝම කියන්නේ. එයාට මේ හැම දෙයක්ම කරන්න ලැබුණේ විනාඩි 25යි. දනංජේ උඩට එනකොට ඇඳගෙන හිටියේ සුදු කමිසයක්. ඒ සාක්ෂි වලට අනුව ඒක රතු. මොකද ලැබුණ බොත්තම රතු පාට එකක්. කාව්‍ය කියනවා මේ හැමදේම කළා තනංජේ පහලට ගියේ එයාට මොකක් හරි බලයක් ලැබිලද දන්නේ නැහැ කියලා. එයා ඒකින් අදහස් කරේ මේක වෙන්න බැරි වැඩක් කියලා. ميلا ويرد باتي نيتي نيكينو دانجي اتركين ونانو ماتا غتا وينو فلوان دكيلا كافي انو ام كرنكا هما ساتنتو اندي دكيلا تود ويرد باتي نيتي نيكياني اكاغيو اكا كادوات اهين نتو اتكيلا كافي كينو دانجي كاتا كربك قاليا سكرت اهوننا هما كاغاب اكا اهين نتي وينكو هما دكيلا ඊළඟට කාව්‍ය මරණ පරීක්ෂණ වාර්තාව කියවනවා. ඒක ලියපු වෛද්‍ය රෝයිව සාක්ෂි කූඩුවට කතා කරනවා. රෝයි කියනවා හිමාගේ ඇඟේ තුවාල 21ක් තිබ්බා. ආමාශයේ ආහාර දිරවල තිබ්බේ නැහැ කියලා. ඉතින් කාව්‍ය රෝයිගෙන් අහනවා හිමා දූෂණය කළා කියලා වාර්තාවේ සඳහන් වෙනවා. ඒ දූෂකයාට බලපාන කිසිම ලක්ෂණයක් තිබිලා නැහැ. හිමාගේ ශරීරයෙන් පහළ කොටසේ කිසිම තුවාල සලකුණක් නැහැ. ශරීරයෙන් උඩ තුවාල 21ක් තියෙනවා. ඒ වගේම මරණයට හේතුව විදියට ලියලා තියෙන්නේ හුස්ම හිරවීමක්. සාමාන්‍යයෙන් මේ වගේ ගැටුමකදී ඝාතකයාගේ හැම කොටස් හිමාගේ නිෆුත් අස්සේ රැඳලා තියෙන්න ඕන. හැබැයි DNA පරීක්ෂාවෙන් එහෙම හෙළි වෙලා නැහැ. ඊළඟට විත්ති කූඩුවට එන්නේ ලිෆ්ට් එකේ ක්‍රියාකාරී වෙන චනක්. චනක් කියන්නේ එයා දනංජේ එනවා දැක්කේ 4ට විතර. ඉතින් අනිත් අය ඔක්කොම කිව්වේ එයා ආවේ 5:23ට කියලා. ඒත් මෙයා විතරක් කියන්නේ නැහැ කියලා. ඒ වගේම එයා ඇඳගෙන ආවේ සුදු ටී-ෂර්ට් එකක් කියලා. නිශාන්ත් ගෙලෝය මෙයා කියන්නේ බොරු කියලා කිව්වම කාව්‍ය අහන්නේ එයාට විතරක් මේ වගේ බොරුවක් කියන්නේ හේතුව මොකද්ද කියලා. ඒ වගේම ජනක් කියනවා හිම ගෙදර ආවේ 2ට විතර කියලා. ඒ වෙලාවේ කාව්‍ය හිනා වෙලා කියනවා සෘෂි මහත්මිය කිව්වේ හිම දවල් එක වෙද්දි ගෙදර ආවා කියලා. ඉතින් ඇත්තටම මෙතන මොකක් හරි පටලවිල්ලක් තියෙනවා කියලා කාව්‍ය උසාවියට පෙන්නලා දෙනවා. ඊළඟට කාව්‍ය ආපෝ මරණ පරීක්ෂණය කරපු රෝහිගෙන් අහනවා හිමගේ ආමාශයේ දිරව නොගත් ආහාරවල බර ග්‍රෑම් 100යි. ආරු 18ක ළමයෙකුට ග්‍රෑම් 100ක ආහාර ප්‍රමාණයක් දිරවන්න කොච්චර වෙලාවක් යනවද කියලා. රෝහි කියන්නේ පැය 3ක් විතර යනවා. හිමගේ ආමාශයේ ආහාරවල ස්වභාවය අනුව එයා ඒව කාලා පැය 2ක් විතර ඇති කියලා. ඒ කියන්නේ ආහාර ජීර්ණය වෙලා තිබ්බ භාගයට කියලා. ඊළඟට සිවරාජ් තවත් වෛද්‍යවරයෙක් ගෙන්නනවා. සිවරාජ් එයාගෙන් අහනවා මිනිසෙක් මරණයට පස්සේ අත්පා ශරීරය දැඩි වෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා.
يكون هناك من 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 ඒත් ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද කවුද එයාව ඝාතනය කළේ කවුද එයාව දූෂණය කළේ ඒකට හේතුව කාව්‍ය ඊළඟට උසාවියට ඉදිරිපත් කරනවා එයා කියනවා මේ ඝාතනය තවතුන්ට සිද්ධ වුණා නම් හිම දූෂණය වෙන්න විදිහක් නැහැ මොකද හිමාගේ අම්මත් එයාත් එක්ක හිටියා මගේ මතය අනුව හිමා ඇගේ පෙම්වතා සමග තමයි ලිංගිකව හැසිරුනේ අනික ඒක මරණයට සම්බන්ධයක් නැහැ මොකද ඇගේ සිරුරේ තියෙන තුවාල ඔක්කොම තියෙන්නේ මූණි බෙල්ල වගේම අත්වල ඇගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ ඉස්කබල කැඩී යාමෙන් ඊළඟට කාව්‍ය අධිකරණ වෛද්‍යවරයාත් සාක්ෂි කූඩුවට කැඳවනවා. එයා කියන්නේ සියලුම දේවල් පරීක්ෂා කරාම ඒක කැමැත්තෙන් උන්ලිංග ක්‍රියාවක් බව තහවුරු වෙනවා කියලා. එතකොට මිනිසිරතුමා අහනවා එහෙනම් කවුද මිනි මරුවා කියලා. එතකොට කාව්‍ය කියනවා ඒක මං හරියටම දන්නේ නැහැ. ඒ වෙලාවේ ගෙදර හිටිය හිමාසා එයාගේ අම්මා සුර්ෂි විතරයි. මං අනුමාන කරන හැටියට හිමා කොලෙජ් ඉවර වෙලා කෙලින්ම ගෙදර ගියේ නැහැ. එයා ගියේ එයාගේ පෙම්වතාව හම්බ වෙන්න. ඊළඟට එයා ගෙදර ආවට පස්සේ සුර්ෂි එයාව සැක කරනවා. මේ නිසා ඇයට කෝපයෙන් පහර දෙනවා. එයාගේ හිස්කබල් බිඳලා ගිහින් මරණයට පත් වෙනවා. හැබැයි මේ කතාවට විරුද්ධපති නීතිඥයා එකග වෙන්නේ නැහැ. එයා කියන්නේ ඒකට සාක්ෂි තියෙනවද කියලා. මේ වෙලාවේ සිවරාජ් කියනවා හිමාගේ මරණය දැක ගමන් එයා රෝහාට රැගෙන යන්නේ නැතුව සෝෂි කරේ ධනංජයව හොයපු එක. ඒ වගේම ගෙදර සේවකයන්ගෙන් සාක්ෂි විමසුවේ නැහැ. එයාගෙන් ප්‍රශ්න කරා නම් ඒ පවුල ගැන යම් යම් දේවල් හෙළි වෙනවා. මේ කේස් එක ඉවර වෙනවත් එක්කම හිමාගේ පවුල අය වෙනත් නගරයකට යනවා. කාව්‍ය කියනවා ධනංජය ඇඳන් හිටියේ ඇඳම හොරකම් කරපු ඔරලොසු මේ ඔක්කොම ගෙදර තිබිලා හම්බ වෙන්නේ මාස 3කටත් පස්සේ. ඉතින් ඇයි ධනංජය ඒවා විනාශ නොකළේ? හරියට පොලිසියට අහු වෙන්න තිබ්බ වගේ. ඒකෙන් තේරෙන්නේ මේ ඔක්කොම යම් කිසි පිරිසකගේ වැඩක් වෙන්න පුළුවන් කියලා. මේ වෙලාව විරුද්ධ පාර්ශවයේ නීතිඥයා කියනවා එහෙනම් ඇයි ධනංජය මෙන් පැනලා ගියේ කියලා. එතකොට කාව්‍ය කියනවා එයා පැනලා ගියේ නැහැ. යාළුවෝ දෙන්න තමයි එයාව කාර් එකකින් වෙන ගමකට යවුවේ. මොකද මේ සිද්ධිය අතරතුර ධනංජය ආවොත් හිමාගේ පවුලේ අයගේ ප්ලෑන් එක විනාශ වෙනවා කියලා. මේ වෙලාවේ විනසුරතුමා කාව්‍යට කියනවා ඔහුගේ අනුමානවලින් මේ නඩුව ඉදිරියට කරගෙන යන්න බෑ කියලා. එතකොට කාව්‍ය කියනවා මේ නඩුවේ ප්‍රතිඵල මීට කලිනුත් ලබා දුන්නා. හැබැයි ඒ පාරත් හරි සාක්ෂියක් ඉදිරිපත් වෙලා තිබ්බේ නැහැ. හිමාගේ ශරීරයෙන් ගත්තු DNA සාම්පල් වල ප්‍රතිඵල එකිනෙකට වෙනස්. නිවසින් හම්බවුණු ලේතවරුන් රෙදි කෑල පොලිසිය අතින් නැති වෙලා. හිමාගේ ශරීරයෙන් ගත්තු ඝාතකගේ රෝම කූප වලට ධනංජගේ DNA ගැලපිලා තිබ්බේ නැහැ කියලා. ඊළඟට සිවරාජ් කියනවා මේ නඩුව ටිකක් වෙනස් විදිහේ සංකීර්ණ නඩුවක්. අපිට දෙයක් හරියටම ඔප්පු කරන්න බැරි වුණා. ඒත් අපි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න අය දැනගන්න ඕන ඇත්තටම මොකද වුණේ කියලා. එහෙම කියලා සිවරාජ් එදා වෙන්නේ නැති කියලා හිතන හරිම දේ උසාවියට කියනවා. 1990 මාර්තු පස්සේඳ හිමා විභාග ඉවර වෙලා ගෙදර එනවා. මෙතෙන්දි අපිට ජනක ශාක්‍ෂිය වැදගත් වෙනවා. එයා විතරයි හරියටම අපිට දේවල් කිව්වේ. ජනක කිව්වේ හිමා ගෙදර ආවේ දෙකට විතර කියලා. වෙන්තර වඩා පරක්කු වෙන නිසා හිමාගේ අම්මා අහනවා පරක්කුනේ ඇයි කියලා. එතකොට හිමා ටිකක් කලබලෙන් වගේ කියනවා ට්‍රැෆික් එකේ කියලා. ඒත් සූෂිට ටිකක් සැකයක් එනවා. හිම ඇඳුම් මාරු කරද්දි සුර්ෂි අහම්බෙන් වගේ දකිනවා එයාගේ යට ඇඳුම් වල රුධිර සලකුණු තියෙනවා. ඉතින් සුර්ෂි මේ ගැන හිමාගෙන් ගොඩක් සැරෙන් අහනවා. මේ වෙලාවේ හිමා බය වෙලා ඉන්නේ. ඉතින් සුර්ෂි ගොඩක් තරහ ගන්නවා. එයා හිමාට ගහන්න පටන් ගන්නවා. අපේ පවුල ගැනවත් හිතන්නේ නැතුව මේ වගේ දෙයක් කරේ ඇයි කියලා. එයා හිමාට පහර දෙනවා. හොඳටම පහර දීලා බෙල්ලත් මිරිකලා දානවා. මේ විදිහට තමයි හිමා මැරෙන්නේ. ඊට පස්සේ තමයි සුර්ෂි හිමීට ගෙදරින් පිටත් වෙන්නේ. ඊළඟට ටික වෙලාවකට පස්සේ සුර්ෂි ආපහු එනවා. එයා එන්නේ ප්ලෑන් එකක් ඇතුව. ගෙදර ළඟට ඇවිල්ලා හැමෝටම ඇහෙන කෑ ගහනවා. කට්ටිය ඇවිත් දොර අරිද්දි හිමා වැටලා ඉන්න විදිය දකිනවා. මේ වෙලාවේ මේ ඇවිත් ඉන්න අයට හේතු ගන්වන්න ඕන මේ කරේ ධනංජය කියලා. ඒ නිසා තමයි සුර්ෂි අර විදියට ධනංජයගේ ඇතුළේ හෙව්වේ. ඊළඟට සිවරාජ් ඉදිරියට ඇවිල්ලා කියනවා මෙයා හිමාවගෙන යන වාහනයක් සූදානම් කරා. ඒත් සෙනෙක ඉන්න නිසා එයාලට ඒක කරගන්න බැරි වුණා. මේ නිසා තමයි ඒ වාහනේ පාවිච්චි කරලා ධනංජය මෙහෙන් යැව්වේ. මොකද එයා මේ ස්ථානයට ආවොත් ප්ලෑන් ඔක්කොම අවුල් වෙන නිසා. ඊළඟට ආපහු කාව්‍ය ඇවිත් කියනවා මාධ්‍යවලින් දේශපාලන බලපෑම් වලින් අහිංසක මනුස්සයෙක්ට මරණ දඬුවම හිමි වුණා. අධිකරණ වෛද්‍ය විද්‍යාව දිනු කාලෙක ඇයි මේ ප්‍රශ්නේ ආමාශයේ ආහාර වලින් හොයලා බැලුවේ නැත්තේ? ඇයි තවත් සාක්ෂි එකතු කළේ නැත්තේ? මේක ගැඹුරු විමර්ශනය කරා නම් අද අහිංසකයෙක් බේරෙන්න තිබ්බා. මේ වගේ තව නඩු ගොඩක් ඇති. වැරද්දක් නොකර මරණ දඬුවම නියම වුණා.
ඉතින් කාව්‍ය මේ වෙලාවේ ටිකක් සංවේදීව තමයි කතා කරන්නේ. එයා කියනවා මට තවදුරටත් කියන්න දෙයක් නැහැ. ධනංජය නිවරදිකරුද වැරදිකරුද කියලා උසාවිය තීරණය කරයි. එයා මේ ලෝකෙ නැති වුණත් එයා නිවරදිකරු නම් එයාගේ පවුල අයට සැලසීමක් දෙන්නේ කියලා. ඉතින් මේ විදිහට මේ නඩුව ඉවර වෙනවා. උනසිරතුමා අවසානයේදී ධනංජය නිවරදිකරු වෙයි කියලා නම් කරනවා. ඒත් මැරණු කෙනෙක්ට නැවත පණ ගන්න බෑ. ඉතින් මෙතනින් මේ සංවේදී ෆිල්ම් එක ඉවර වෙනවා. අද මූවි එක ලස්සනයි නම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, මේ වගේ මූවි වලට ආසියාලුවන්ටත් video එක share කරන්න.